අයිබෝන් අම්මයි බබයි වීඩියෝ නාලිකාවට අදත් ඔබ ආදරයෙන් පිළිගන්නවා. ඔබට වගේම ඔබේ දරු පැටවුන්ගේ සෞඛ්‍ය මධ්‍යයට අවශ්‍ය උපදෙස් රැගෙන අදත් ඔබ වෙත ආවා. ඔබ විවාහපත් වූ යුවලක් නම් දැන් ඔබ එකම සිහිනේ නිරෝගී සුන්දර කිරි කැටියේ කැදල්ලට එකතු කර ගැනීම බව අපි දන්නවා. ඉතින් දැනටමත් ඔබේ කිරි සිහිනේ සැබෑවි. පුංචි අමුත්ත ඔබේ කුසට ඇවිත් නම් දැන් ඔබ ඔබේ පුංචි පැටියා සිතින් මවමින් කාලය ගත කරනවා ඇති. මේ අතරේ අපේ මවුරුන්ගේ හිත දිවයන්නේ කොහොමද මගේ පැටියට ලස්සන නිරෝගී ජීවිතයක් දෙන්න කියලා. ඉතින් මේ පුංචි කිරි කැටියගේ සිරුර පුරා පවතින්නේ පුංචි බබාගේ අම්මගේ තාත්තගේ ත්‍රිතිරය. ඒ කියන්නේ ඔබේ සැමියාගේ ජාන සංගීතය අනුව තමයි දරු පැටියගේ පැහැය හැඩරුව වගේම අනෙක් සියලු දේ නිම වෙන්නේ. නමුත් අපේ අම්මලා ගොඩක් කැමති පුංචි පැටියා ගොඩක් පැහැපත්ව නිරෝගීව තමන්ගේ දෝතට එනවනම්. ඉතින් මේ සඳහා ඔවුන්ට කරන්න පුළුවන් හැමදේම කරන්නටයි අපේ අම්මලා උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි අද හිතුවා නිරෝගී පුංචි පැටියෙක් ඔබේ දෝතට ගෙන එන්නට ඔබට කළ හැකි පුංචි පුංචි දේවල් ටික අපේ අම්මලට කියලා දෙන්න. මේ සඳහා ඔබ අනුගමනය කළ යුතු නිවැරදි ආහාර රටාවන් වගේම නිවැරදි ක්‍රියාපටිපාටීන් තියෙනවා. මේ ඉදී ඔබ කළ යුතු දේ තමයි දිනකට ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ඔබ ගර්භණී මවක් නම් සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කළ යුතු වෙනවා. මොකද ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයට වගේම ඔබේ කුසේ වැඩෙන පුංචි පැටියගේ ක්‍රියාකාරීත්වයටත් ජලය බොහෝ සෙයින් අවශ්‍ය වෙනවා. බොහෝ මව්වරුන්ට දිනකට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නට බෑ. නමුත් ඔබට මෙතරම් ප්‍රමාණයක් මුලින්ම එකවර ලබා ගන්න බැරි වේවි. ඔබ ටිකෙන් ටික ජලය වැඩිපුර පානය කිරීමට යොමු වෙන්න. එවිට ඔබට නොදැනීම ඔබට පිපාසය දැනේවි. ඒ වගේම නිරෝගී දරු පැටියෙක් ගැන ඔබේ සම පිළිබඳව දරු පැටියගේ පැහැපත් බව පිළිබඳව ඔබ අපේක්ෂා කරනවා නම් අනිවාර්යෙන්ම මෙලෙස ජලය පානය කිරීමට යොමු වීම වැදගත්. ඒ වගේම ඔබ ලබා ගන්නා ආහාර පාන විටමින් වර්ග වලින් තමයි දරු පැටියගේ පෝෂණ අවශ්‍යතාව සපිරෙන්නේ. මෙන්න මේ නිසා ඔබ පෝෂණීය ආහාර නැවුම් මෙලවලු පළතුරු හා පලා වර්ග නිතරම ඔබේ ආහාර සඳහා එකතු කරගන්න ඕනේ. මෙහිදී කෙසෙල්, පැපොල්, අඹ, දොඩම්, කොමඩු වගේ පළතුරුත් තැඹිලිත් ඔබේ ආහාර වේල් සඳහා වැඩිපුර එකතු කරගන්න ඕනේ. ඒ වගේම කහපැහැති එළවලු පරා වර්ග ඔබේ ප්‍රධාන ආහාර වේල් සඳහා එකතු කර ගැනීම වැදගත්. එහිදී නිමිති, කතුරු මුරුංග, මුකුණ වෙන්න වැනි පලා වර්ග, කැරට්, වට්ටක්ක, පිපිඤ්ඤ, තක්කාලි වැනි එළවලු වර්ගත් ප්‍රධාන තැනක් ගන්න. ඒ වගේම ඔබට නිරෝගී දරු පැටියෙකු ලබා ගැනීමට වගේම ඔබේ නිරෝගී බව රැක ගැනීමට කළ හැකි ප්‍රධානතම දෙයක් තමයි ව්‍යායාම සිදු කිරීම. මෙහිදී ඔබ දිනපතා සිදු කළ දැඩි ව්‍යායාම දැන් ඔබේ ගැබින සමයට සුදුසු වන්නේ නැහැ. මේ නිසා ඔබ වෛද්‍ය උපදෙස් පරිදි මධ්‍යස්ථ සැහැල්ලු ව්‍යායාම තෝරගන්න ඕනේ. මෙහිදී ඔබට දිනකට ටික වේලාවක් ඇවිදීම, උදරීය ව්‍යායාම සිදු කිරීම, යෝග ව්‍යායාම වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මෙම කටයුතු අතරේ ඔබට ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම අත්‍යවශ්‍යම වෙනවා. නිරෝගී දරු පැටියෙකු බලාපොරොත්තු වෙන මවක් සැලකිලිමත් විය යුතු තවත් විශේෂී දෙයක් තියෙනවා. එනම් ඔබ ගැබිනි සමයේ සිදු කරවා ගත යුතු පරීක්ෂණ පිළිබඳව. ඔබ දන්නවා ගැබිනි මවුරන් වන ඔබ වෙනුවෙන් මාසික මාතෘ සායන වගේම උපදේශන වැඩසටහන් පැවැත්වෙනවා. ඉතින් මෙන්න මේ සඳහා ඔබ අනිවාර්යෙන්ම සහභාගි වෙන්න ඕනේ. මෙම මාතෘ සායනවලදී ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා වගේම විවිධ පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂාවන් සිදු කරනවා. එවිට ඔබ වගේම ඔබේ කිරි කැටියත් නිරෝගී බව වටහා ගන්න පුළුවන්. ඒ වගේම මෙම කාලය අතරතුර සිදු කරන ස්කෑන් පරීක්ෂණ මගිනුත් ඔබේ නූපන් කිරි කැටිය කිසිදු ගැටලුවකින් තොරව නිරෝගීව සිටින බව නිශ්චිතවම හඳුනගන්න පුළුවන්. එසේම පුංචි පැටියගේ නිරෝගී බවට වර්ධනයට වැදගත්ම දේ තමයි ඔබ ගැබිනි සමයේ ලබා ගන්න විටමින්. ඉතින් මෙන්න මේ නිසා ඔබට මවුසායනවලදී ලබා දෙන විටමින නියමිත ලෙස ලබා ගන්න ඕනි. ඒ වගේම ගර්භණී සමය කියන්නේ අපේ අම්මලාට ටිකක් වැඩිපුර ආහාර ගන්න හිතන කාලයක්. මේට හේතුව ඔබේ සිරුරේ පවතින අධික හෝමෝන ක්‍රියාකාරීත්වය. මේ නිසා ඔබට වෙනද ආහාරයට නොගන්න ආහාර පවා ආහාරයට ගන්න හිතේවි. නමුත් ඔබ පමණක්ම ආහාර ලබා ගත්තොත් බර වැඩිවීම, දත් කැක්කුම ආදී දේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දෙදෙනෙකුට ප්‍රමාණවත් ලෙස ආහාර ලබා ගත යුතුයි සිතා ආහාර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබට හැකි පමණක් ආහාර ලබා ගැනීම ප්‍රමාණවත්. ඒ වගේම නිරෝගී සෞඛ්‍ය සම්පන්න කිරි කැටියෙකු බලාපොරොත්තු වෙන ඔබ ඔබේ පවිත්‍රතාව ආරක්ෂා කරගන්නවා වගේම ඔබ අවට පරිසරයත් පිරිසිදුව තබා ගන්න ඕනේ. එසේ නොමැති වුණොත් අවට පරිසරයේ පවතින විෂ බීජ ඔබ ආක්‍රමණය කරાવી. එමකින් ඔබට රෝග බෝ වීමට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් එලෙස
ඔබ ගැබිණි සමයේ රෝගී වුණොත් එය පුංචි පැටියටත් බලපාන. මේ නිසා නිවස හොඳින් අතු ගන්න. ඔබේ කාමරයට හොඳින් වාතය ඇතුළුවනසේ ජනෙල් විවෘත කර තබන්න. ඒ වගේම නිවස අවට පරිසරයත් ඉතාම පිරිසිදුව තබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. මේ වගේ ඔබ නිතර පිරිසිදුකම ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරනවා වගේම ඔබ නිතර සතුටින් සැහැල්ලුවෙන් ඉන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු අනුගමනය කරමින් ඔබ ඔබේ ජීවිතය සකස් කරගත්තොත් ඔබටත් නිරෝගී හුරුබුහුටි සෞඛ්‍ය සම්පන්න පුංචි කිරිකැටියෙක් ඔබේ කැදැල්ලට එකතු කරගන්න පුළුවන් වේවි.